ලංකායි වෙරදාම කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු බඩමහත මුදලාලි මහත්තයේ තේටම බඩු විකුණන එකක්නේ. ඒක නෙමෙයි වෙරදාම කියන්නේ. එතකොට දැන් අදත් අපි වෙරදාම විදියට ගත්තොත් එහෙම ලෝකේම බාණ්ඩ හා සේවාවන් විකුණන්න හෝ පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට ගැළපෙන විදියට වෙළඳ ගිවිසුම් ගහගන්න ඒගොල්ලන්ට ගැළපෙන විදියට යාන්ත්‍රණය පවත්වාගෙන යෑම වෙරදාමට අවශ්‍ය කරන මේකට අවශ්‍ය කරන පොඩි බලයක්. එතකොට ලෝකේ ඇත්තටම මේ අන්තර්ජාතික නිදහස් වෙරදාම ඇති වෙන්නේ සාමය සහ සහයෝගීතාවය ඇති කර ගැනීම එක මාධ්‍යයක් විදියට. නැත්නම් සාමය පවත්වන් යන්නේ අන්තර්ජාතික වෙළඳාම් පවත්වන් යන්නේ නෙමෙයි. චීන ලෝක වෙළඳ පොලේ බලවතාවට පත්ුනේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි. ඒගොල්ලෝ දැනගත්ත කොහොමද මානව සම්පත කළමනාකරණය කරගන්නේ තාක්ෂණික දියුණුවත් එක්ක. දැන් අපි මේ මොහොතේ මේ කතා කරන මොහොතේ මිලියන සංඛ්‍යාත තනි පුද්ගලයෝ තමන්ගේ රටවල මධ්‍යමාණ්ඩුව රජයවල් මැදිහත් නොවී පිටරට මිනිසුන් එක්ක ආයතනික බිස්නස් කරනවා. දැනුමට බාධා දා දැන් දැනුමට බාධා දාන එක අපිට තාම පේන්නේ නැහැ. අද දැනුම කියලා කියන්නේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න එක නෙමෙයි. එතකොට මේ බාධා ඇති කිරීමෙන් පාඩු වෙන්නේ අර බිස්නස් කරගෙන තනි තනි පුද්ගලයන්ට, ඔයා මම වගේ මිනිස්සුන්ට. නමුත් අපි එහෙම හැමදාම වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවද? එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා මේ ඉන්ටර්නැෂනල් ලෝ කියන එක හරියට යූස් කරන්න අවශ්‍ය දැනුම. ඒ වගේ දෙයකට අපේ හඬ අපි යොමු කරගන්නවද අපිට තියෙන මිත්‍ර රටවල්? මේක වෙලාවේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන රටවල් එකතු වීම හරහා. සියනතුරු YouTube නාලිකාවේ කාලීන සංවාදයත් එක්කයි ඔබ මේ එක් වෙලා ඉන්නේ. අද දවසේ අපි හිතුවා ලෝකයටම බලපාන ඒ බලපෑමත් එක්ක ඒක ලංකාවට කොහොමද බලපාන්නේ කියන කාරණාවත් එක්ක වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි බාධා රහිත නිදහස් වෙළඳාමක් ලෝකයේ පුරා පැවතීමේ වැදගත්කම ගැන. ඉතින් මේ ගැන කතා කරන්න අද දවසේ අපි ආරාධනා කළා ආරාධිතයන් දෙපළකට. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, රාජ්‍ය අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ මහත්මය, ආයුබෝවන්. ආයුබෝවන්. ඒ වගේම ලිබරල් තරුණ ව්‍යාපාරයේ කැඳවුම් කාරිණී නීතිඥ නාමිනී පණ්ඩිත මෙනවේ අපිත් එක්ක ඉන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. මේ දෙපළත් එක්ක අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ බාධා රහිත නිදහස් වෙළඳාමක් ලෝකේ පුරා හැවතීමේ වැදගත්කම ගැන. වෙළඳාම නැත්තම් මේ ආර්ථිකය සංවර්ධනය කරන්න කල්පනා කරනකොට ආර්ථිකය අපේ රටේ ගේන්න ඕනේ, හොඳ තැනකට ගේන්න ඕනේ, ආර්ථිකය වැටිලා මේ වගේ ගොඩාක් කතා බහ තියෙන කාලෙක මේ නිදහස් වෙළඳාම පැවතීමේ වැදගත්කම ගැන අපි කතා කරන්න හිතුවා බාධා රහිතව. මිලින්ද, ලෝකයේ නිදහස් වෙළඳාම කියන එක ගැන අපි පොඩි විග්‍රහයක් කරගෙන මෙයම්. හරි, ඒ එකම මම ප්‍රවේශයක් අරන් දෙන්නම් ඇයි වෙළඳාම වැදගත් කියන්නේ කියලා. ඒ කියන්නේ මේ ඉතිහාසය අපි අරගෙන බැලුවොත් එහෙම ඉතිහාසයේ වෙච්ච දේවල් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතිහාසයේ එහෙම වෙන්න හේතුව තමයි වෙළඳාම. ඒ කියන්නේ අපි දැන් හැමෝම කියනවානේ චීන අය මෙහෙ ආවා මොකටද? වෙළඳාම් කරන්න. අරාබියේ අය මෙහෙ ආවා මොකටද? වෙළඳාම් කරන්න. දැන් අපි කියනවානේ ලන්දේසින්, පෘතුගීසින්, ඉංග්‍රීසින් අපි යටත් විජිත විදියට පවත්වාගෙන ගියා කියලා. ඇයි අයන්ති ඒගොල්ලෝ අපි යටත් විජිත විදියට පවත්වාගෙන ගියේ? වෙළඳාම් කරන්න. එතකොට ට්‍රේඩ් කියන එක තමයි යුද්ධ ඇති වෙන්න හේතුව, යුද්ධ ඉවර වෙන්න හේතුව, අද මෙච්චර ලොකු සාමයක් පවත්වාගෙන යන. ඇයි අපි අද ග්ලෝබල් පීස් කියන එක මේ තරම් වටිනා දෙයක් විදිහට පවත්වාගෙන යන්න? ඒක ප්‍රධාන හේතුවක් තමයි බාධාවක් නැතුව මේ වෙළඳ කටයුතු පවත්වාගෙන යන්න. හැබැයි දැන් වෙළඳාම කියද්දී නෙගටිව් කොනටේෂන් එකක් තියෙනවානේ ලංකාවේ. ඇයි ලංකාවේ වෙළඳාම කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු බඩමහත මුදලාලි මහත්තයේ මේ සේටම බඩු විකුණන එකක්නේ. ඒක නෙමෙයි වෙළඳාම කියන්නේ. වෙළඳාම කියලා කියන්නේ ඔබෙත් මගේ ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා, සතුටින් ජීවත් වීම සඳහා, නිදහසෙන් ජීවත් වීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ සහ සේවාවන් ලබා ගැනීම. දැන් ඒ වෙළඳාම වඩාත් පුළුල් විය යුත්තේ, වඩාත් අබාධ, එහෙම නැත්නම් බාධක නැති වෙන්න ඕනේ ඇයි කියන එකට මම ඉතාම සරල ප්‍රවේශයක් දෙන්නම්. ඒකට හේතුවම තමයි, එතකොට තමයි අපි කැමති බඩු, අපි කැමති සේවාවන්, අපිට ඇෆෝඩ් කරන්න පුළුවන් මුදලකට, අපිට ගන්න පුළුවන් දුර සීමාවක් ඇතුළත ගන්න පුළුවන් වියදමකින් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ දැන් මේ වෙළඳාම කියන එක අපි ගමු මෙතනින් එහාට. මෙන්න මේ පුළුල් අර්ථය තමයි අපිට නිදහසේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවන් අපිට හැකි මුදලට අපේ ජීවිත පට්ටමට ගැළපෙන විදිහට ලබා ගැනීමට තිබෙන හැකියාව වගේ දෙයකින්. එතකොට අපිට මේ කතාව මීට වඩා සුන්දර විදිහට මේ සාකච්ඡාව විස්තර කරගන්න පුළුවන් වෙයි.
නිදහස් වෙළඳාම ගැන දැන් මිලින්දගේ අදහස තමයි ඒක වෙළඳාම කියන්නේ මේ බඩ මහත මුදලාලිගෙන් එහාට ගියපු බොහොම නිදහසේ කරන්න පුළුවන් වෙළඳාම මත තමයි හැමදේම පදනම් වුණේ කියන එක. නාමිනියකට එකඟයිද නැත්නම් නාමිනියට ඊට වඩා වෙනස් අදහසක් තියෙනවද? අනිවාර්යෙන් එකඟයි. මොකද ඒකට මං හිතන්නේ කාටවත් ඒකට එකඟ නොවෙන්න බෑ. මේක ඇතුලේ තියෙන කාරණා එක තමයි එකඟ නොවනවද නැද්ද කියන්නේ මූලික කාරණාවට එකඟයි. මොකද මිනිසා කියන්නේ ස්වභාවයෙන්ම කේවල් කිරීමට උපන් සත්වෙක්. එහෙම තමයි මේ ඇඩම් ස්මිත් කියන්නේ හේතුව මිනිසාගේ ජානමවලම තියෙන්නේ සෞභාග්‍ය ලබා ගන්නේ වාණිජ්‍ය හරහා. ඒක තමයි මිරිඳක වගේ ඉතිහාසයේ ඉඳන්ම වෙළඳාම වෙනුවෙන් ලෝකේ රට රටවල් වලට මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. වෙළඳාම වෙනුවෙන් රට පුරා මිනිස්සු ඇවිදලා තියෙන රටක් ඇතුලේ ඊපස්සේ රටවල් වලින් බෝඩර්ස් වලින් එහාට ගිහිල්ලා ඇතුලේ වෙළඳාම පදනම් කරගෙන සෞභාග්‍ය කියන එක අත්පත් කරගන්න එක මිනිස්සෙක්ට කවුරුත් උගන්වන්න ඕන එකක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම අපිට එන දෙයක්. ඒක නිසා අපි කේවල් කරන්න කැමති. එහෙම කළා ආර්ථික සමෘද්ධිය ලබන්න කැමති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඒ ස්වභාවයේ අපට ස්වයංක්‍රීයවම මිනිස්සෙක් වීම නිසා එන දේවල් ආණ්ඩුවක් මැදිහත් වෙලා රටක් ඇතුලේ වගේම රට රටවල් අතර මේ කෙරෙන මිනිස්සුන්ගේ ස්වභාවයෙන් එන දේ සීමා කරන්න හදනවා. පාලනය කරන්න හදනවා. මේ පාලනය කිරීමත් එක්ක තමයි විශාල ගැටලු මතුවෙන්නේ. සහ එක්තරා ප්‍රභූ පැලැන්තියකට පමණක් වෙළඳාම සීමා වෙන්නේ. ඒ ප්‍රභූ පැලැන්තියෙන් එහාට ඉන්න අනෙකුත් මිනිස්සුන්ට මේ වෙළඳාමේ ප්‍රතිලාභ හිමි වෙලා තියෙන්නේ ආණ්ඩු මැදිහත් වෙලා නැත්තම් වෙන මධ්‍යගත පාලනයක් මැදිහත් වීම තුළ වෙළඳාම කියන එක සීමා කරන එක. ඒ නිසා මම හිතන්නේ වෙළඳාම කියන එක අනිවාර්යයෙන්ම නිදහසේ පවතින ඕන කියන තැන තමයි මමත් ඉන්නේ. ප්‍රභූ පැලැන්තියකට සීමා වීමක් ගැන කියනවා නාමිනේ. නෑ, ඒකට හේතුව තමයි අර අපේ පරණ කතාවට එනවා. ඒ තමයි මේ ප්‍රාග්ධනය. දැන් වෙළඳාම කියන එක ප්‍රභූ පැලැන්තියකට සීමා වෙන්න හෝ ප්‍රභූ පැලැන්තියකට වැඩිපුර හැකියාව ලැබෙන්න හේතුව තමයි මුදලයි බලයයි දෙකම තියෙන එක. උදාහරණයක් විදිහට ඇයි එක කාලෙක ලන්දේසීන් මුළු ලෝකෙම වෙළඳාම පවත්වාගෙන ගියේ ඩච් රෙවලූෂන් එකෙන් පස්සේ? ඇයි? නැව් අයිතියාලට, ආයුධ අයිතියාලට, එතකොට ප්‍රාග්ධනය අයිතියාලට. එතකොට වෙළඳාමට මේක අත්‍යවශ්‍යයිනේ. ඊට පස්සේ ඉංග්‍රීසින්ට ඊට වඩා එක ලැබුණා. එතකොට දැන් අදත් අපි වෙළඳාම විදියට ගත්තොත් එහෙම ලෝකයේම භාණ්ඩ හා සේවාවන් විකුණන්න හෝ පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට ගැළපෙන විදියට වෙළඳ ගිවිසුම් ගහගන්න, ඒගොල්ලන්ට ගැළපෙන විදියට යාන්ත්‍රණය පවත්වාගෙන යෑම වෙළඳාමට අවශ්‍ය කරන, මේකට අවශ්‍ය කරන පොඩි බලයක්, මේකට අවශ්‍ය කරන පොඩි යුදමය බලයක් එක පැත්තකින්, මේකට අවශ්‍ය කරන එක පැත්තකින් විද්‍යාත්මක බලයක් එක පැත්තකින්, මේකට අවශ්‍ය කරනවා අප ඔබට මතක ඇති ගිය පාර සාකච්ඡාවේදී අපි පහුගිය සතිය කරපු සාකච්ඡාවේදී නාමිනී කිව්වා සංස්කෘති අද සංස්කෘතියේ පදනම මේ අලුත් සොයා ගැනීම. අද වෙළඳාම තීරණය වෙන්නේ එව්වත් එක්ක. අද වෙළඳාම තීරණය වෙන්නේ ටොපි චොකලට් විකුණන එක මත නෙමෙයිනේ. අද වෙළඳාම තීරණ වෙලා තියෙන්නේ තාක්ෂණය විකුණන එක මත. විද්‍යාව ඒකට ඕන කරනවා. අද ඉස්සර වගේ දැන් තවදුරටත් ආයුධ බලයනුත් එහාට ගිහලා, මේක හරි ඉන්ට්‍රෙස්ටිං අය, ආයුධ බලයෙන් එහාට ගිහලා අද වෙළඳාමේ වැදගත්ම බලය බවට පත් වෙලා තියෙනවා දැනුම, ටෙක්නොලොජි එක නව සොයා ගැනීම. ඒ නිසා ඔව්, මේක ප්‍රභූ පැලැන්තියකට අලුත් ප්‍රභූ පැලැන්තිය මෙතන නිර්මාණය වෙලා තිබ්බ. අපි ගමු නාමිනී මම හිතනවා අදහස් කරපු ප්‍රභූ පැලැන්තිය කියන්නේ ප්‍රාග්ධනය සහ බලය තිබ්බ අය. අද මම ප්‍රභූ පැලැන්තිය විදියට ගන්නේ දැනුම තියෙන. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඉන්දියාව මාකට් එකේ ප්‍රබලයක් වෙන්නේ, වෙළඳ පොලේ ප්‍රබලයක් බවට පත් වෙලා තියෙන්නේ මුදලට වඩා, ආයුධ බලයට වඩා. එයාලා දැන් වේගෙන් ටෙක්නොලොජි එක අල්ලගෙන යනවා. චීන ලෝක වෙළඳ පොලේ බලවතා බවට පත්ුනේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි. ඒගොල්ලෝ දැනගත්තා කොහොමද මානව සම්පත කළමනාකරණය කරගන්නේ තාක්ෂණික දියුණුවත් එක්ක. මානව සම්පත යොදාගත්තා ඒගොල්ලෝ. ඇමරිකාව ඇයි අද ලෝක බලවතා විදිහට තාමත් කොහොම හරි පැවතිලා ඉන්නේ? එයාලට තමයි ටෙක්නොලොජි එකේ මෝස්ට් ඇඩ්වාන්ස් ප්‍රභූ පැලැන්තිය ඉන්නේ. මාර්ක් සකර්බර්ග්ගේ ඉඳන් ජොබ් බුෂ් දක්වා ඒගොල්ලෝ කවුද? ඒගොල්ලෝ ආයුධ බලය හෝ තගරිය තියෙන ප්‍රභූවලු නෙමෙයි. ඒගොල්ලෝ තමයි මේ විද්‍යාත්මක දැනුම තියෙන ලොකුම ප්‍රභූ පැලැන්තිය. නාමිනී කියපු එකේ මම තව අලුත් කැලලකට ආවෙ එතනින්. තවමත් අපිට හිතෙනවානේ ලෝකෙට මොනවා හරි කරදරයක් වෙනව නම් ඇමරිකාව බේරගනි, ඒගොල්ලගේ තාක්ෂණය පාවිච්චි කරලා අපිව කියලා. මො චිත්‍රපටි වලත් එහෙමනේ පෙන්නන්නේ. අපි හිතන් ඉන්නවා. චිත්‍රපටි වලත් පෙන්නන්නේ ඒකයි. ඒ තාක්ෂණය ඇමරිකාව අපේ ඔළුවට දාලා තියෙන තැන. ඔව්. හරි, මේ නිදහස් වෙළඳාම ගැන කතා කරද්දී නාමිනී වර්තමානයේ මේ නිදහස් වෙළඳාම මුහුණ දෙන අභියෝග අපි පොඩක් කතා කරමු. නිදහස් වෙළඳාම මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක් තමයි පැහැදිලිවටම මේ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග. එතකොට ලෝකේ මේ නිදහස් වෙළඳාම කියන එක මිනිස්සු හිතන්නේ නැති විදිහට මිනිස් ජීවිතයේ
කන්ඩිෂන් ඉහළනංවන්න මනුස ජීවිත ඉතාමත් ඉහළ වට්නාකම කරන්දෙන මිනිස්සු හිතන්නවත් නැති විදිට දායක වෙලා තියෙනවා නිදහස් වෙළඳාම. ඇත්තර මේක රටකටවත් ආණ්ඩුවකටවත් ලෝක රටකටවත් කාටවත් මේ නිදහස් වෙළඳාමේ වාසය තින තනි තනි පුද්ගලයාගේ ජීවන තත්ත්වය කොලිටි ඔෆ් ලයිෆ් කියන ඉහළ යන තමයි බලපාල තියෙන. මොකද පාරිභෝගිකයා තමයි නිදහස් වෙළඳාමෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නේ. එතකොට ලෝකෙ කිසිම දෙයක් අපි දැන් කියන්නේ පරිපූර්ණ ක්‍රමයක් තියෙනවා කියලා නිදහස් වෙළඳාමටත් ඒකටම ආවේනික දුර්වලතා තියෙන්න පුළුවන්. හැබැයි නිදහස් වෙළඳාමට තියෙන විකල්පය මොකද්ද? ඕල්ටර්නේටිව් එක. අනිවාර්යයෙන්ම ආරක්ෂණවාදය, ප්‍රොටෙක්ෂනිසම් කියන එක. හැබැයි ප්‍රොටෙක්ෂනිසම් කියන එකෙන් තියෙන හානිය අපිට හිතාගන්නවත් බැරි තරම් ලොකු හානියක් තමයි ආරක්ෂණවාදයේ තියෙන්නේ. ඒ නිසා නිදහස් වෙළඳාමට තියෙන ලොකුම අභියෝගය තමයි ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග. අපි ආරක්ෂණවාදය පැහැදිලි කරමු නම් ආරක්ෂණවාදයේ පැහැදිලිවම කියන්නේ ඒ කියන්නේ තමන්ගේ රට තුල නිෂ්පාදනය කිරීම. ඒ කියන්නේ අපි කියන්නේ මේ අර බයි ලෝකල් මැන්ඩේට්ස් තියෙන්නේ. අපේ රටේ හදන දේ අපි ගන්න ඕනේ. ඊට පස්සේ ඒ දේ කරන්න අධික තීරුබදු ගහනවා, කෝටාස් දෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා අපි රටක තියෙන රටක් ඇතුලේ කරන නිෂ්පාදනය, රටක් ඇතුලේ කරන වෙළඳාම ප්‍රවර්ධනය කරනවා කියලා පරිබාහිරින් එන අන්තර්ජාතික වශයෙන් එන වෙළඳාම සීමා කරන එක. කොටින්ම කිව්වොත් ඉම්පෝර්ට්ස් කියන එක සීමා කරගන්න එක වගේ තමයි අපි ආරක්ෂණවාදය කියලා කියන්නේ. මේකට යොදාගන්න ප්‍රබල නැරටිව් එකක් නැත්නම් ආඛ්‍යානයක් තමයි මේ ජාතික ආරක්ෂාව කියන එක. අපි හිතනවා ජාතික ආරක්ෂාව රටේ සමෘද්ධිය වෙනුවෙන් අපි අපේ රටේ දේට ප්‍රමුඛත්වය දෙන්න ඕන කියලා. ඉතින් ඔන්න ඔය කියන දේත් සමග ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග ලෝකේ හැම රටක්ම වගේ භාවිතා කරනවා. ඒක ලොකු තර්ජනයක් අන්තර්ජාතික නිදහස් වෙළඳාමට. අපි ගත්තොත් ඇමරිකාව ගත්තොත් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග මේ ට්‍රම්ප්ගේ පාලන කාලේ ඉතාමත් විශාල වශයෙන් භාවිතා කරනවා. ඉතින් ඒක මුළු ලෝකේම නිදහස් වෙළඳපොළ කඩා වැටීමට, නිදහස් වෙළඳපොළට ලොකු බාධාවක් වෙලා තියෙනවා. එතකොට මේ නිදහස් වෙළඳාම කියන්නේ ආර්ථිකමය කාරණාවක් පමණක් නෙමෙයි. ඒක පැහැදිලිවම භූදේශපාලනය සමග සම්බන්ධ වෙනවා, සදාචාරය සමග සම්බන්ධ වෙනවා, රටක් ඇතුළේ දේශපාලනය සමග සම්බන්ධ වෙන කාරණාවක්. මේක මේ අංක ගණන් මුදල් එක්ක විතරක් යන කාරණාවක් නෙමෙයි. ඉතින් ලෝකේ රටවල් තමන්ගේ භූදේශපාලනික හේතුන් මත තව රටක් තමන්ට තර්ජනයක් කියලා හිතනකොට ඒ රටේ බඩු භාණ්ඩවලට තමන්ගේ රට වහනවා. හරිද? ඉතින් තමන්ට හිතන්න පුළුවන් තමන්ගේ රටට අනුව අපි හැමෝම සෙල්ෆ් ඉන්ට්‍රෙස්ට් එකටනේ ලෝක රටවල් වැඩ කරන්නේ. එතකොට හිතන්න පුළුවන් ඉතින් මේ රට අපට තර්ජනයක් මේ කියන එක හිතන්න පුළුවන්. හැබැයි ඒකේ පලිය ගන්න හොඳ නැහැ නිදහස් වෙළඳාමේ. උදාහරණයක් විදිහට ඇමරිකාව හිතනවා කිමු චීනේ මට තර්ජනයක් කියලා. හැබැයි චීනේ මට තර්ජනයක් කියන එක ඩීල් කරනවා වෙනුවට ඇමරිකාවේ වෙළඳපොළ චීනයට වහන එක ඉතාමත් ලෝකේ නිදහස් වෙළඳාමට බාධාවක් වගේම ඇමරිකාව හිතපු සාර්ථකත්වය ලබා ගන්නත් බෑ. මොකද නොහිතපු විදියට චීනය එක පැත්තකින් ඒකාධිපති රුසියාවට ලං වෙනවා. අනිත් පැත්තෙන් සම්ප්‍රදායිකව ඇමරිකාවට හිතවත් වෙලා හිටපු යුරෝපා සංගමයේ රටවල් සහ සම්ප්‍රදායිකව ආසියා පැසිෆික් කලාපේ ඇමරිකාවට ලෙන්ගතු හිටපු රටවල් එක්ක චීනය සමීප වෙන්නත්, ඒ රටවල් චීනය එක්ක සමීප වෙලා කටයුතු කරන්නත් ඒක හේතු වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපිට පේනවා මේ නිදහස් වෙළඳාම සීමා කරන්න ගන්න ප්‍රතිකර්ම අන්තර්ජාතික වශයෙන් වැඩක් වෙන්නේ නැහැ, අවසාන රටකට වැඩක් වෙන්නේ නැහැ. මේක ගෝලීය වෙළඳපොළ පාඩියට මේක බලපාන්නේ කොහොමද මිලින්ද? මෙහෙමනේ, අපි හිතමු ලංකාවේ උදාහරණයක් ගමු. මේ ලංකාව පැත්තෙන් හිතමුකෝ මේ වෙළඳාම, මේ ගෝලීය වෙළඳාම ඒ සඳහා දාලා තියෙන සීමාවන්, මේ යුද්ධය අපි ලංකාවේ පැත්තෙන් ගත්තොත් ආරක්ෂණවාදය ලෝකයේ වෙළඳපොළ පවත්වාගෙන යෑමේ නියත ක්‍රමවේදයේ බවට පත් වෙලා තිබුණා නම් අයන්ති අද මේ විදියට අපිට මේ වැඩේ කොෆි ෂොප් එකක කරන්න හම්බෙන්නේ නැහැ. බොහෝ දුරට සලාක ක්‍රමයට කැකුළු බත් සමග සම්බෝල කමින් පයින් හෝ කරත් එක ඇවිල්ලා තමයි අපිට මේ වැඩේ කරන්න වෙන්නේ. කිය කියා හිටියානම් එතකොට සිරිසැප අර විදියට තමයි අපිට හම්බෙන්න තියෙන්නේ. ඇත්තටම ලෝකය විසින් ඉතාම සාමකාමීව වෙළඳපොළ අන් අයටත් විවෘතව අන් අය සමග ගනුදෙනු කරන නිසා තමයි අද ඔයාට මට පුළුවන් වෙලා තියෙන්නේ කණ්ඩ බොණ්ඩ අලුත් තාක්ෂණය මෙතෙන්ට ගේන්න, අඩුමුලට අලුත් තාක්ෂණය ගේන්න, අපේ තේ ටික එංගලන්තෙට යවන්න, අරාබියේ කෝපි මේ කොෆි ෂොප් එකේ ගෙනල්ලා බොණ්ඩ. මේ අපි දැන් මේ කතා කරන මේ ගැජට් ටික බොහෝ දුරට චීනෙන් වගේ ඉතාම අඩුමිලකට අපිට දරාගත හැකි මිලකට ගෙනල්ලා මේ තාක්ෂණය භාවිතා කරන්න මේ සේරම පුළුවන් වෙලා තිබෙන්නේ මෙන්න මේ නිදහස් වෙළඳපොළ අපි නිර්මාණය කරගෙන තිබෙන නිසා. මගේ සරලම උදාහරණේ ලෝකෙ හැමෝටම උදාහරණයක් විදියට අද අපි ගත්තොත් එහෙම ඇමරිකාව
ඇමරිකාවේ මධ්‍යම පාන්තියට සහ මාල මධ්‍යම පාන්තිකයන්ට ඇෆෝඩ් කරන්න පුළුවන් විදියට බොහොමයක් බඩු බාණ්ඩ ඇමරිකාවට ලැබෙන්නේත් චීනයේ වැඩේ කරන හින්දා. අඩුවට දෙන හින්දා. හැබැයි දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ වෙළඳපොළ සම්බන්ධ අපිට උපදෙස් දුන්න අයම වෙළඳපොළ අබාධ වෙළඳපොළක් ලෙස පවත්වාගෙන යා යුතුයයි අපට දේශනා කළ බටහිරම අද ඒගොල්ලන්ගේ ලෝකයේ තිබෙන බලය ලෝකයේ යාලට තිබෙන ඩොමිනන්ස් එක පවත්වාගෙන යාම සඳහා මෙන්න මේ වෙළඳ තර්කයේ හදාගන්න ආසියාවේ රටවල් එක්ක ඒ රටවල් ගත්තාම මෙතන ඉන්දියාව ඉන්න පුළුවන් චීන ඉන්න පුළුවන් රුසියාව ඉන්න පුළුවන් හැමෝම ඉන්න පුළුවන් අද මොකද්ද මෙයාලා භාවිතා කරන අලුත්ම ටූල් එක බවට පත් වෙලා තියෙනවා වෙළඳ පොළට බාධා දාන එක නවෝත්පාදනයට බාධා දාලා තියෙන එක ටෙක්නොලොජියකට ඇක්සස් ලැබෙන එකට බාධා දාලා තියෙන එක දැනුමට බාධා දැන් දැනුමට බාධා දාන එක අපිට තාම පේන්නේ අද දැනුම කියලා කියන්නේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න එක නෙමෙයි. අද දැනුම කියලා කියන්නේ AI ටෙක්නොලොජියකට අපිට කොච්චර ඇක්සස් තියෙනවද? AI ටෙක්නොලොජියක ඩිවලොප් කරන්න අපිට කොච්චර පුළුවන්ද කියන එක. හෙට අනිද්දා මේකටත් බාධා වැටෙනවා අපිට නොතේරෙන්න. උදාහරණයක් විදිහට Netflix එක ගත්තොත් ඇමරිකාවේ හෝ එංගලන්තේ බලන්න පුළුවන් Netflix documentaries එහෙම අපිට ලංකාවේ ඉඳන් බලන්න බෑනේ. මම කියන්නේ මේ චූටි උදාහරණයක්. ඒ වගේ තමයි මේ සමහර ටෙක්නොලොජිත් අපි හිතන් හිටියට අපිට සේරම ලැබෙනවා කියලා මේ මුහුදු වලල්ලෙන් මේ පැත්තේ මේ ටෙක්නොලොජි එක එන්නේවත් නැහැ. එන්න දෙන්නේ නැහැ. ඒක දාගෙන බලන්න පුළුවන්. පුළුවන් යයි අපි හිතනවා. සමහර ටෙක්නොලොජිස් අපි දන්නවද සමහර ටෙක්නොලොජි අපිට ලැබෙනවද නැද්දවත් තාම කියලා. ඉතින් මෙන්න මේ වෙළඳාම කියන එක බඩු විතරක් නෙමෙයි ආ. ඒ කියන්නේ උදාහරණ දෙන්න ලංකාවට වාහන ගේන්න නවත්තන එක විතරක් නෙමෙයි. දැනුම, නවෝත්පාදනය, ටෙක්නොලොජි එකත් මෙතන තියෙනවා. ඉතින් මේක අද මට කනගාටුයි. මේ වෙළඳපොළ නිර්මාණය කිරීම සඳහා පාර හදපු බටහිර ඇමරිකාව පැත්තෙම අද ඒගොල්ලන්ගේ බලය පවත්වාගෙන යෑම සඳහා මේ ඉබ්බෑව කැස්බෑව කරලා තියෙන එක ගැන ඒකට මම ඇත්තටම ඒකට යම් විරෝධතාවයක් මම මගේ තියෙනවා මොකද මම හැම නීති රෙගුලාසි දාලා එහෙම පාලනය කරන එක හොඳයිද නෑ පාලනය කරන එක අනිවාර්යෙන් වැරදි මං කියන්නේ නිදහස් වෙළඳ පොළ කියන එක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇමරිකාවට පාලනය කරන්න පුළුවන් ඇමරිකාව වහන්න පුළුවන් වෙන රටවල් වලට එතකොට ඇමරිකාව වෙළඳ පොළට ගන්න නෑ චීනේ බඩු කියන එක රුසියාවේ බඩු කියන එක ලංකාවේ බඩු කියන එක යම් යම් හේතුන් මත නමුත් අපි මේ රටවල් වලට වැදගත්කම ඒ තරමටම දෙන්න අවශ්‍ය නැහැ. එහෙම දුන්නොත් තමයි ඒ රටවල් වලටත් ඒ බලය ඒගොල්ලෝ නිර්මාණය කරගන්නේ. ඒක පැහැදිලි කරන්න වෙනවා. උදාහරණයක් තමයි අපි තමු දැන් ඇමරිකාවේ කරන දේ ඒක නෙමෙයි නීතිය කියන දේ. හරිද? ඒතකොට ලෝකේ ඇත්තටම මේ අන්තර්ජාතික නිදහස් වෙළඳාම ඇති වෙන්නේ සාමය සහ සහයෝගීතාවය ඇති කර ගැනීම එක මාධ්‍යයක් විදියට. නැත්තම් සාමය පවත්වන් යන්නේ අන්තර්ජාතික වෙළඳාම් පවත්වන් යන්නේ නෙමෙයි. අන්තර්ජාතික වෙළඳාම පවතින්නේ අන්තර්ජාතික සාමය සහ සහයෝගීතාවය පවත්වාගෙන යන්න. මොකද මං කලින් දවසකත් වැඩසටහනකට සම්බන්ධ වුණු වෙලාවේ කිව්වා ලෝකේ සාමය පවත්වාගෙන යන තියෙන හොඳම මෙවලම තමයි නිදහස් වෙළඳාම. මොකද තමන්ගෙන් බඩු ගන්න මිනිස්සයන්ට තව මිනිස්සෙක් ලේසියෙන් ගහන්නේ නැහැ. තමන්ගේ පාරිභෝගිකයන්ට ගහන්නේ නැහැ. තමන් මුදල් වියදම් කරලා ආයෝජනය කරපු රටකට තමන් ගහන්නේ නැහැ. තමන්ගේ සල්ලි ටික තමයි ඒ රටේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන තියෙන ලොකුම පිල එකක් තමයි මේ සාමය කියන එක. ඉතින් එතකොට ඇමරිකාව අද දවසේ අපි හිතමු ප්‍රොටෙක්ෂනිස් මෙෂර්ස් යූස් කරනවා කියලා. ඒතකොට ඇත්තටම මේක මේ ඉන්ටර්නැෂනල් ඕඩර් එකට පටහැනි. ඒක ඇමරිකාව මේක පාලනය කරනවා කියලා අපි හිතන්න හොඳ නැහැ. ඇත්තටම වර්ල්ඩ් ට්‍රේඩ් ඕර්ගනයිසේෂන් එක කියන එක බිහි වෙලා තියෙන්නේ. ඊට කලින් පැවතුණා ජෙනරල් ඇග්‍රීමෙන්ට් ඔෆ් ටැරිෆ් ඇන් ට්‍රේඩ්ස්. ඒක තමයි පස්සේ වර්ල්ඩ් ට්‍රේඩ් ඕර්ගනයිසේෂන් එක බවට පත් වෙන්නේ. ඒතර මේ කලින් පැවතිච්ච ඇග්‍රීමෙන්ට් එක යටතේ සහතික කරන්නේ මේ කොහොමද කෝපරේෂන් ඇන් පීස් කියන එක මේ ට්‍රේඩ් යටතේ සහතික කරන්නේ කොහොමද මේ වෙළඳාම අන්තර්ජාතික වෙළඳාම ආශ්‍රිතව මතුවෙන අර්බුද අපි කියනවා මේ ගැටුම් ඩිස්පියුට්ස් කියන ඒවා කොහොමද සාමකාමීව निराකරණය කරගැනීමේ යාන්ත්‍රණය තමයි වර්ල්ඩ් ට්‍රේඩ් මේ ඕර්ගනයිසේෂන් එක ගොඩක් වෙලාවට අපිට සජෙස්ට් කරන්නේ. ඉතින් අපි මේක රටවල් වශයෙන් තවදුරටත් දැකලා ඇත්ත ලෝකේ රටවල් වලට බාගේනින් පවර් එකක් තියෙනවා. ඇමරිකාවත් එක්ක ලංකාවට බාගේන් කරන්න බෑ. බයිලටරල් ඉන්වෙස්ට්මන්ට් ට්‍රීටි එකක් ඇග්‍රීමෙන්ට් එකක් තිබුණොත් ඒකේ වාසියක නිර්මාණය කර වෙන්නෙම ඇමරිකාවට වාසි සහගතව. මොකද ඒක හදන වෙලාවෙවත් අපේ රටකට එහෙම බාගේන් කරලා අපිට වාසිදායක ක්ලෝස් එකක් ඇතුළත් කරගන්න අමාරුයි. ඇත්ත. නමුත් අපි එහෙම හැමදාම වික්ටිම් කාඩ් එක ප්ලේ කරනවද? එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා මේ ඉන්ටර්නැෂනල් ලෝ කියන එක හරියට යූස් කරන්න අවශ්‍ය දැනුම
ඒ වගේ දේකට අපේ හඬ අපි යොමු කරගන්නවද අපිට තියෙන මිත්‍ර රටවල් මේක වෙලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න රටවල් එකතු වීම හරහා. මිලින්ද දැන් මේ නාමිනී කියන කතාවත් එක්ක මටත් ආපු ප්‍රශ්නයක් මේක මේ නීති රෙගුලාසි පනවන ලෝක වෙළඳ සංවිධානය. මොකද දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන හැමෝම දන්නවනේ. ඒ කියන්නේ ලෝකේ තියෙන හැම රටක්ම වගේ එකට එකතු වෙලා හැමෝගෙම කෝපරේෂන් එකෙන් ලෝක සාමය ලෝකයේ අනිත් ගනුදෙනු පවත්වාගෙන යෑම සඳහා දුප්පත්කම නැති කරන්න තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගන්න හැමෝම එකතු වෙලා පවත්වාගෙන යන ආයතනික ක්‍රමවේදයක්. ඒකට අපි සියලුම රාජ්‍යයන් එකතු වෙලා තියෙනවා. අන්න ඒ එකඟ වීමේම එක්ස්ටෙන්ෂන්ස් තියෙනවානේ තව එක එක ලෝක විවිධ සංවිධාන ලෝක බැංකුව තව විවිධ සංවිධාන. ඒ වගේ එකක් තමයි World Trade Organization එක. එයාලත් මේ ලෝකයේ වෙළඳාම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවශ්‍ය කරන රෙගුලාසි අවශ්‍ය කරන ජාත්‍යන්තර නීති රීසි අවශ්‍ය කරන පහසුකම් සැපයි මෙන්න මේවා කරන්න තමයි මේ ආයතනේ හදලා තියෙන්නේ. එතකොට මොකක්ද අපි කියන්නේ පදනමක් විදිහට මේ ආයතනේ ලොකු චණ්ඩි පොඩි චණ්ඩි අරහන්දිය චණ්ඩි එහෙම කට්ටියක් නැහැ. හැමෝගෙම එකකතාවෙන් එක්සත් ජාතික සංවිධාන වගේ තමයි පවත්වාගෙන යන්නේ. හැබැයි අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත්තත් වැඩිපුර සල්ලි දෙන අයට වැඩිපුර බලයක් තියෙනවා. සෙකියුරිටි කවුන්සිල් එකේ ඉන්න අයට වැඩිපුර බලයක් තියෙනවා. ලොකු රටවල් වලට ලොකු බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ World Trade Organization එක ඇතුළෙත් ඒ ආයතනය පවත්වාගෙන යෑම සඳහා වැඩිපුර මුදල් වෙන් කරන ලෝක වෙළඳාම වැඩිපුර බලයක් තියෙන උදාහරණයක් විදිහට මම එකතු කරොත් දැන් ආබිට්‍රේෂන් කියන්නේ ඩිස්පියුට් රෙසලූෂන් මේ මෝඩ් එකක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලදී මොකක් හරි ඇග්‍රීමෙන්ට් එකක් බයිලැටරල් ඇග්‍රීමෙන්ට් එකක් මල්ටිලැටරල් ඇග්‍රීමෙන්ට් එකක් වයලේට් කරාම එතකොට මේ ආබිට්‍රේෂන් කියන එක මුළුමනින්ම රඳාපවතින ආබිට්‍රේටර්ස්ට කවුද ගෙවන්නේ කියන එක මත. අපි තුමු ආබිට්‍රේෂන් සෙන්ට් එක තියෙන සිංගප්පූරුවේ ආබිට්‍රේටර්ස්ට ගෙවන්න පුතු ඇමරිකාවේ ලංකාවේ ඇග්‍රීමෙන්ට් එකක් තමයි වයලේට් වෙන්නේ. ඉතින් ගෙවන්නේ අනිවාර්යෙන් ඇමරිකාව ආබිට්‍රේටර්ස්ට. මොකද අපිට ආබිට්‍රේටර්ස්ට ගෙවන්න සල්ලි එතකොට අනිවාර්යම ජජ්මන්ට් එක යන්නේ මොන පැත්තරද කියන එක ඔබ්වියස්. ඒක ලංකාවයි ලංකාවයි කැනඩාවයි ආවොත් කැනඩාවට යන්නේ. ඇමරිකාවයි කැනඩාවයි ආවොත් ඇමරිකාවට යන්නේ. ඔයා ඒ ඉන්වෙස්ට්මන්ට් ලෝ වල තියෙන කේස් ලෝ ස්ටඩි කරොත් ලංකාවේ තමයි ජනප්‍රියම කේස් ලෝ දෙක තියෙන්නේ. මුළු ලෝකෙමයි ඉන්වෙස්ට්මන්ට් ලෝ කරන අය ඒ දෙක තමයි පාඩම් කරන්න ඕනේ. එකක් තමයි මේ ඩෝෂ බෑන්ක් කේස් එක. අනිත එක තමයි අර උතුරේ යුද්ධ තියෙන කාලේ අර මාළු ටැංකි වලට ගහපු එක. එතකොට මේ දෙකේම ලංකාව මෙහෙමම යන්න මේ තීන්දුව හම්බ වෙන හැබැයි අපේ ලංකාවේ වැරදි ගොඩාක් තියෙනවා. ගොඩාක් වැරදි තියෙනවා. අපේ රටවල් වල තියෙන ප්‍රශ්න අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ කේස් අපි ඇග්‍රීමෙන්ට් ගහන වෙලාවේ හරිම පොලිටිසයිස් විදියට ඩිසිෂන්ස් අරගෙන අඩුමනේ ඇග්‍රීමෙන්ට් එක කියවලා නැහැ. ඒවට ගැලපෙන නිලධාරී නායතන වල පත් කරගෙන ඉඳලා නැහැ. සහ ඒ තමන් අස්සම් කරපු ඇග්‍රීමෙන්ට් එකට වගකීමක් ගන්න කවුරුවත් නැහැ. මොකද තමන්ගේ පර්සනල් සල්ලි වලින් මේව යන්නේ නැති නිසා අන්තිමට දරා ගන්න බැරි තරම් අපි වන්දියක් ගෙවනවා. අපේ يعني හෙජීන් ගිවිසුම කියන්නේ අපි يعني අපිට දරා ගන්න බෑ ඒක. ඉතින් එතකොට අපේ රටේ මෙන්න මේ අන්තර්ජාතික වෙළඳාම ගැන අන්තර්ජාතික ආයෝජන නීතිය ගැන ලොකු අධ්‍යනයක් නැතුව සමහර වෙලාවට රජයේ අනිකුත් ආයතන ක්‍රියාත්මක වෙනවා. එතකොට කියනවා නෑ මේ වැරදි මේ රට වැරදි ක්‍රියා කරපු දිය නෑ. ඒ රටවල් කටයුතු කරලා තියෙන ඇග්‍රීමෙන්ට් එකට අනුව. එතකොට ඇග්‍රීමෙන්ට් කියන්නේ මේ ආයතන අපේ රටේ ආයතන බෙදා වෙන් වෙලා වැඩ කරනවා. නමුත් අන්තර්ජාතික නීතිය සහ අන්තර්ජාතික ආයෝජන නීතිය මේ බයිලැටරල් ට්‍රීටීස් ගැන තියෙන දැනුම අඩුකම ඉතින් අපිට අවාසියක් වෙන බලපාලා තියෙනවා. මේ නීති රෙගුලාසිත් ආරක්ෂා කරගෙන මේ නිදහස් වෙළඳාම පවත්වාගෙන යන්න මොනවද ඒකට කරන්න පුළුවන් දෙයක්? මේමයි මේකත් එක්ක අපි තව මතක තබා ගත යුතු ඉතාම වැදගත් කරුණක් තියෙනවා යන්ති. ඒ තමයි නේෂන්ස් කියන අදහස. රටවල් කියන අදහස. මේ ලෙපෙන් ඒ කියන්නේ අපි හිතුවේ යා ඒගොල්ලෝ දිනයි කියලා ප්‍රංශ ඡන්දය පෙරේදා අපි යාලට කියනවා අංශ දක්ෂිණාංශිකයෝ කියලා. එයාලා එක පිළිගන්න කැමති නැති වුණත් එයා CNN එකේ අමන් පොයර් එක්ක ඉන්ටර්විව් එකක් කරා දවස් 3කට විතර කලින් වැදගත් ඉන්ටර්විව් එකක් ලෝක දේශපාලනය ගැන. එයා කියනවා අපි යුරෝපියන් යුනියන් එකේ ඉන්නම්. ඕකේ ප්‍රංශය ඉන්නවා යුරෝපියන් යුනියන් එකේ. හැබැයි මතක තියාගන්න අපි ප්‍රංශේ. එතකොට අපි යුරෝපියන් යුනියන් එක ඇතුළේ ඉන්නේ යුරෝපෙ විදියට නෙමෙයි ප්‍රංශෙ විදියට. ඒ හින්දා ප්‍රංශ ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රංශ ජනතාවගේ අවශ්‍යතාවයන් එකට තියලා ඊට පස්සේ අපි යුරෝපියන් යුනියන් එකත් එක්ක ගනුදෙනු කරන්නම් කියලා. දැන් මම මේක කියන්න හේතුව ඒක හරිද වැරදිද කියන එක නෙමෙයි. මුළු ලෝකෙම එහෙම හිතන්න පටන් අරන් තියෙනවා මේ මොහොතේ. උදාහරණයක් විදිහට ඉන්දියාව ගත්තොත් එහෙම අපිට මේ වෙලාවේ ඉන්දියාවෙන් තිරිඟු පිටි ගේන්න බෑ. හදනවත් ඉන්දියාවෙන් අපිට මේ වෙලාවේ තිරිඟු පිටි ගේන්න ඉන්දියාව ඉඩ දුන්නොත් දැන් බිස්කට් වල තියෙන මිල 130කින් අඩු වෙනවා කියලා. බිස්කට් වල මිල 130කින් අඩු කරන්න පුළුවන් ගේන්න පුළුවන් නා. ලුණු ගේන්න දුන්නේ නැහැ මතකද? දැන් තමයි ලුණු මෙට්‍රික් ටොන් 10000 කට මාසෙකට ගේන්න පුළුවන්. දැන් මේ තමයි ප්‍රැක්ටිකල් උදාහරණ. හැබැයි අපි ඉන්දියාවෙන් ඇහුවොත් ඉන්දියාවට සාධාරණ උත්තරයක් තියෙනවා. ඉන්දියාව කියනවා
1.5 බිලියන් මිනිස්සු ඉන්න අපේ රටේ ඉස්සරලා අපේ උන්ට කණ්ඩ බොන්න දීලා ඉන්න ඕනේ උඹලට කණ්ඩ දෙන්න කලින්. ඉතින් ඒ හින්දා අපේ මිනිස්සු කන ප්‍රශ්න ගැන අපි ඉස්සරලා හිතන්න ඕනේ කියලා. ඉතින් මේවා එක කෝණකින් බලන්න පුළුවන් දේවලුත් නෙමෙයි එක පැත්තකින්. හැබැයි අපි ඒ වගේ මතක තියාගන්න ඕනේ. මේ කන බොන එකෙන් එහාට ගිහලා, ඒ කියන්නේ ලූණු පිටිවලින් එහාට ගිහලා මම කැමති මේ වෙළඳාම කියන එක අද තාක්ෂණය සහ විද්‍යාව කියන එකට ගේන්න. මොකද මේ කනබුන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් පහසු ප්‍රශ්නයක්. ලෝකෙ කිසිම රටක් තව රටකට මේ බඩගින්න මැරෙන්න දෙන්නේ නැහැ දැන්. ඒකට හැමෝම මැදිහත් වෙනවා. හැබැයි අද අපේ ජීවිත තීන්දුව වෙන්නේ විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන වලට තියෙන ඇක්සස් මත. වහන් හොඳට බලන්න අලුත් ට්‍රේඩ් වල සටන තියෙන්නේ විද්‍යාව, තාක්ෂණය ඊට අදාළ චූටි චිප් එක, ඊට අදාළ පොඩි අමුද්‍රව්‍යයක්, ඊට අදාළ පොඩි ටෙක්නොලොජි එකක්. ඒකට තමයි මේ මේක දාන්නේ. ඒකෙන් අපි වගේ චූටි රටවල් වලට වෙන බාධාව ඩොලර් මිලියන බිලියන ගාණක්. එහෙම නැත්නම් අවුරුදු 15කින් අපි පස්සට යනවා. අවුරුදු 20කින් අපි පස්සට යනවා. උදාහරණ විදිහට කොරියාවේ ටෙක්නොලොජි එකක් ජනගත වෙන්නේ අවුරුදු 20කට පස්සේ. ඒතකොට කොරියාවේ ටෙක්නොලොජි එකක් අල්ලගන්න අපි අවුරුදු 20ක් බලන් ඉන්න ඕනේ. හිතන්න මේ මේ මේක මේ මේ ටෙක්නොලොජි එක කියන එක හැමෝටම හොයාගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයිනේ. ඔතන තමයි මං කියන්නේ අලුත් වෙළඳ ප්‍රශ්නේ තියෙන්නේ. නිදහස් වෙළඳාමයේදී නිදහස් වෙළඳ ගිවිසුම. මේක අපිට ඊළඟට එන ප්‍රශ්නේ. නාමිනී අපිට පැහැදිලි කරන්න මොකද්ද මේ නිදහස් වෙළඳ ගිවිසුම කියන්නේ? නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ දැන් වෙළඳාමෙන් මතුවෙන ප්‍රශ්න අඩු කරගන්න තමයි මිනිස්සු ගිවිසුම් වලට එළඹෙන්නේ. එතකොට අපි කියනවා දීපාර්ශිකව බහුපාර්ශිකව අපි ගිවිසුම් වලට එළඹෙනවා. මේ 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 වෙළඳාමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වුණොත් අපි ඒක විසඳගන්නේ මෙහෙමයි. මේ මව් රටට තියෙන අයිතිවාසිකම් මේවා, ආයෝජනය කරන රටට තියෙන අයිතිවාසිකම් මේවා කියලා පැහැදිලිව මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණොත් මෙන්න මේ රටේ තියෙන මේ බේරුම් කරන මධ්‍යස්ථානයෙන් තමයි අපි ප්‍රශ්න විසඳගන්නේ. ඔය ආදී වශයෙන් තියෙනවා, තව අම්බ්‍රෙල ක්ලෝසස් දානවා. ඉතින් ඔය ඔය විදිහට රටවල් දෙක එකඟ වෙලා තමයි ඔන්න ඔය කියන ගිවිසුම් ඇති කරගන්නේ. ඉතින් ඒ ගිවිසුම් මත පදනම් වෙලා තමයි ආයෝජන ව්‍යාපාරයන් සිද්ධ වෙන්නේ. ඉතින් සරලවම ඕක තමයි නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ. ඒකට අපි බය වෙලා වැඩක් නැහැ. අපි මිලින්ද කිව්වා වගේ අපි දැනුම, නීතිය, තාක්ෂණය ගැන දැනුම තියෙනවා. මොකද අද දවසේ මේ ගිවිසුම් වුණත් ගොඩාක් පදනම් වෙන්නේ අර සම්ප්‍රදායිකව කියන වෙළඳාම මත නෙමෙයි. ගොඩක් වෙලාවට අපිට හැට පේන්නේ නැති තාක්ෂණය. දැන් උදාහරණයක් විදිහට බ්ලූටූත් කිව්වේ අපිට හැට පේන දෙයක් නෙමෙයි, මගේ ෆෝන් එකේ දෙයක් ඔයාගේ ෆෝන් එකට එන. ඒතකොට ඒ බ්ලූටූත් නුත් අපිට තේරුම් ගන්න අමාරු නම් කොහොමද අපි මේ AI තාක්ෂණය කියන එක තේරුම් ගන්නේ? සහ AI තාක්ෂණය කියන්නේ මේ අද තියෙනක නෙමෙයි හෙට තියෙන. අපිට හිතා ගන්න බැරි විදිහට ඉතාමත් මැසිව්ලි ඩිවලොප් වෙනවා. ඒක මිනිස්සෙක්ට හිතා ගන්න බැරි වේගෙන්. ඉතින් ඒ තරම් වේගෙන් දියුණු වෙදී කොහොමද මේ අද හදන ඇග්‍රීමෙන්ට් එකකට ඒක වෙන සියුම වෙනස්කම් හදන වෙලාවේ අපි ඇතුළත් කරගන්නේ? දැන් නාමිනී, ඔය නිදහස් වෙළඳ ගිවිසුම එක්ක බාධා රහිතව කොහොමද මේ නිදහස් වෙළඳාම කියන එක කරගෙන යන්නේ? ඉතින් බාධා රහිතව කරගෙන යන එක ඇත්තටම රටවල් වල වගකීමක්. දැන් අපේ රට සාධිපත්‍යයනේ, ලෝකේ රටවල් හැම රටක්ම සවරින් කියලා තමයි සලකන්නේ. ඒතර රටක් හිතනවා නම් නෑ, මම මගේ රට වහනවා. මගේ රටට මේ රටට බඩු ගෙවන්න දෙන්නේ නෑ මං. ඉතින් අන්න බාධාවක් කරලා තියෙනවා මගේ රට අනිත් රටවල් වලට. මං කලින් කිව්වෙත් ඒකයි, ලෝකේ ඕනම රටකට නිදහස් වෙළඳාමට බාධා කරන්න පුළුවන්. ඒක තමයි ඒ රටේ ස්වාධිපත්‍ය. හැබැයි ඒකෙන් සමස්ත ලෝකයේ අන්තර්ජාතික නිදහස් වෙළඳාම කියන එක බාධාවට ලක් වෙනවා. ඒ බාධාවට ලක්වීම ඒ රටටත් බලපානවා අහිතකර විදියට. ඒක තමයි ඒ රටටත් රිටර්න් එක ලැබෙනවා. දැන් උදාහරණයක්, හොඳම උදාහරණය ඇමරිකාව. හරිද? ඇමරිකාවේ ඉම්පෝර්ට්ස් රෙස්ට්‍රික්, දැන් ඇමරිකාව පිටන අර ඇමරිකාව නැවතත් ග්‍රේට් කරනවා කියන ට්‍රම්ප්ගේ ස්ලෝගන් එකත් එක්ක ගොඩාක් ඉම්පෝර්ට්ස් රෙස්ට්‍රික් කරනවානේ. ඒකේ පාඩුව පාරිභෝගිකයට වර්ෂයකට ඩොලර් බිලියන 11.6 පාරිභෝගිකයන්ට වෙන පාඩුව. එතකොට ඕකේ 2014 වර්ෂයේ ඒගොල්ලෝ මේ ටැරිෆ්ස් අඩු කරනවා. අඩු කරාම පාරිභෝගිකයන්ට වෙච්ච ඉතුරුව, තමන්ගේ වියදම් සම්බන්ධ වෙච්ච ඉතුරුව ඇමරිකාන් ඩොලර් බිලියන 13.4 දක්වා යනවා. ඒක ඉතුරු කරන්න පුළුවන්. ඉතින් යුරෝපා යූනියන් එක ඔය වර්ල්ඩ් ට්‍රේඩ් ඕගනයිසේෂන් එකට සම්බන්ධ වුණාම අපි එකට කියනවා ඇක්සීඩ් වෙනවා කියලා. එහෙම වුණාට පස්සේ යුරෝපා යූනියන් එකේ රටවල් වල ජනතාවට, පාරිභෝගිකයන්ට 20%-30% පමණ ලාභයක්, ඒ කියන්නේ ඉතුරු වෙනවා පාරිභෝගිකයන්ට. ඉතින් ඒක තමයි මේ අන්තර්ජාතික වෙළඳාමේ වාසිය තියෙන තනි පුද්ගලයන්ට, ඒ රටවල් වල ඉන්න තනි පුද්ගලයන්ට බිස්නස් කරන්න පුළුවන් ලෝකෙත් එක්ක. දැන් අපි මේ මොහොතේ මේ කතා කරන මොහොතේ මිලියන සංඛ්‍යාත තනි පුද්ගලයෝ තමන්ගේ රටවල් වල මැදිහත් නොවී පිටරට මිනිස්සුත් එක්ක ආයතනයක බිස්නස් කරනවා.
හරිද? එතකොට මේ බාධා ඇති කිරීමෙන් පාඩුවෙන්නේ අර බිස්නස් කරන්ගෙන තනි තනි පුද්ගලයන්ට, ඔයා මම වගේ මිනිස්සුන්ට. ඒ නිසා මේක බාධා කරන්නේ තනි කරම මේ ජියෝපොලිටිකල් රීසන්ස් වලට. ඒක උඩුදුවනවා යුද්ධ දක්වා. ඊට පස්සේ කියන්නේ සාමය නැති වෙන බලපාන එකක් තමයි මේ බාධා ඇති කිරීම. ඉතින් ඒ නිසා බාධා රහිතව පවත්වගෙන යාම තමයි සිද්ධ වෙන්න ඕන දේ. ඒ වෙනුවෙන් තමයි අන්තර්ජාතික ආයතන නැති වෙලා තියෙන World Trade Organization වගේ. මිලින්ද, දැන් මේ චීනය මේ වගේ දැන් මේ ආරක්ෂණවාදයක් එක්ක නැත්නම් මේ ආරක්ෂණ ක්‍රමවේදයක් එක්ක සෑහෙන බැටකාපු රටක්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගමු චීනේ විදුලි මෝටරත් සම්බන්ධයෙන් බටහිර අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමුද? කියන්නේ මේක නිදහස් වෙලා දාමට මේව බාධාද? නෑ, මං කිව්වේ දැන් ඔයා දුන්න උදාහරණෙත් හොඳ උදාහරණයක්. මොකද එතන බාධාව තියෙන්නේ අපිට පේන වාහනේ නෙමෙයි, වාහනයට අදාළ ටෙක්නොලොජි එකේ. පොඩි 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 තැනක තමයි බාධාව තියෙන්නේ. එතකොට මේකෙ මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට අද අපේ රටේ අපිට භාවිතා කරන්න පුළුවන් වාහන කොහෙන් දෙන්නේ? අපිට භාවිතා කරන්න පුළුවන් වාහන එන්නේ ජපානයෙන් සහ ඉන්දියාවේ නේද? ඇයි ඒ? මොකද ඒගොල්ලන්ට තමයි පුළුවන් වෙලා තියෙන්නේ අපිට ගැළපෙන විදිහට වාහන හදන්න. ඔයා දන්නවද මීටත් වඩා තව 3-2ක් විතර මිල අඩු කරගන්න පුළුවන් කියලා චීනෙන් වාහන ගෙනාවොත්? චීන වාහන આવොත් එහෙම. මොකද ඒ වගේ තාක්ෂණය සහ වියදම තවත් අඩු කරලා ඒගොල්ලෝ හදලා තියෙනවා. ඒතර අපි වෙළඳ පොළට එක තාම ගනුදෙනු කරන්න පුරුදු වෙලා නැති එක වෙනම එකක්. හැබැයි මම උස්බෙකිස්තානේ ගිහිල්ලා ආවේ. උස්බෙකිස්තානේ වාහන වලින් ඔය පාරේ දැක්කොත් එහෙම බහුතරයක් වාහන ඔය චීනේ ජනප්‍රිය BYD එක. ඒ තමයි ඒගොල්ලන්ගේ සිග්නේචර් ඉලෙක්ට්‍රික් කා එක. Build your dream BYD කා එක. ඇයි එහෙට ඒක ඇවිල්ලා තියෙන්නේ? ඒක තමයි most affordable luxurious best technology එක. හැබැයි දැන් අද මම එක කියන්නේ මේ ප්‍රශ්නෙන් බැටකන්නේ තවදුරටත් මේ වෙළඳ ප්‍රශ්නෙන් බැටකන්නේ ආණ්ඩුවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයවත් නෙමෙයි. ඔයාටයි මටයි හොඳ වාහනයකට තියෙන ඇක්සස් එක නැති වෙන්නේ. ඔයාටයි මටයි තෙල් වියදම අඩු කරගන්න තියෙන chance එක නැති වෙලා තියෙන්නේ. ඔයාටයි මටයි යහපත් විනෝදකාමී ජීවිතයක් ගත කරගැනීමේ තියෙන chance එකක් නැති වෙලා තියෙන්නේ මේ උඩ තියෙන superiority එක සම්බන්ධ ප්‍රශ්නේ. අතර මෙතන චීනේ උදාහරණයක් විදිහට ගැනීම වැදගත් වෙන්නේ මම දිගින් දිගටම කියන දෙයක් තමයි මුළු ලෝකෙටම affordable price එකකට luxury එක ලබා ගන්න පුළුවන් උනේ චීනේ නිෂ්පාදන ක්‍රියාවලියට එකඟ වෙච්ච හින්දා. ඒගොල්ලෝ අද මේ කඩා අද ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ ටෙක්නොලොජියකට අවශ්‍ය බාධා ඉවත් කරන්න කියලා ඉල්ලන එකෙන් වෙන්නේ චීනය ලාභ ලබන්න පුළුවන්. ඊට වඩා ලොකු ලාභයක් තුන්වෙනි ලෝකයෙන් රටවල් වල විදිහට අපිට ලැබෙන හින්දා ඒ බඩු බාන්න අපිට ගේන්න පුළුවන් නිසා. ඉතින් මේක අද ජාත්‍යන්තර යුද්ධයක් වෙඩි තියාගන්න යුද්ධයට වඩා ලොකු යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා මේ ට්‍රේඩ් සම්බන්ධ යුද්ධේ. එතකොට මේ දැන් ලෝක වෙළඳ සංවිධානයේ චීනයට තියෙන තැන ගැන මිලින්දට අවබෝධයක් තියෙනවද? කොහොමද ඒ වගේ ඒතන තියෙන තැන? නෑ, මෙහෙමනේ. චීනයට තියෙන තැනවත් අපිට තියෙන තැනවත් නෙමෙයි, ලෝකේ හැම සංවිධානයකම බලය වැඩිපුර ලැබිලා තියෙන්නේ වැඩිපුර සල්ලි දෙන වැඩිපුර බලය තියෙන අයට. ඒ නිසා තමයි විකල්ප සංවිධාන ලෝකේ වේගයෙන් බිහි වෙන්නේ. බ්‍රික්ස් එක ඇයි මෙච්චර බලවත් වෙමින් පවතින්නේ? ඊළඟට ඊස්ට් ඒෂියාවල තියෙන අලුත් එකඟතාවයන් වැඩිපුර බලතුලින් දෙන ෂැන්හයි කෝපරේෂන් එක. මමදෙර මේ වෙන්නම් දැන් ඇත්තටම කො චීනේ World Trade Organization එකත් එක්ක හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යනවා. උදාහරණයක් විදිහට මට වර්ෂේ නම් මතක නැහැ. චීනය ඇක්සීඩ් කරනවා World Trade Organization එකට මට ඒ වර්ෂේ මතක නැහැ. ඒකදී ලොකු මං හිතන්නේ අන්තර්ජාතික වශයෙන් නෙවෙයි ලෝකයේ වෙළඳාම සහ නිදහස වෙළඳාම සම්බන්ධයෙන් වෙච්ච ලොකු හොඳ මයිල්ස්ටෝන් එකක් ලෙස සලකන්න පුළුවන්. මොකද චීනය අන්තර්ජාතික වශයෙන් ගත්තොත් බටහිර කලාපේ රටවල් විසින් ත්‍රෙට් එකක් විදිහට සලකන රටක්. චීන ආධිපත්‍ය කියන එක, චීනයේ ව්‍යාප්තිය කියන එක. ඉතින් එහෙම තත්ත්වයක් තුළ චීනය අන්තර්ජාතික වශයෙන් World Trade Organization එකට ඇක්සීඩ් වෙනවා. ඇක්සීඩ් වෙලා ඒකත් එක්ක අනුකූලව තමයි දැන් මේ චීන වැඩ කරන්නේ. ඒකෙන් චීනේ තව දෙයක් ඔප්පු කරලා පෙන්නුවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ වගේ ලොකු ඕගනයිසේෂන්ස් ඇතුළට ආපුවාම අර ලෝකෙන් එයාලට චෝදනාවක් දෙනවා. ඕගොල්ලෝ අනුන්ගේ පේටන්ට් හොරකම් කරනවා. අනිත් අයගේ තාක්ෂණය හොරකම් කරනවා. ඒ තාක්ෂණය අරගෙන බාලබඩු හදනවා කියලා. දැන් මේ World Trade Organization එකට ඇක්සීඩ් වුණාම ඒව කරන්න බැරි වෙනවා. මොකද ඔයාව ලෝකෙන් මොනිටර් කරනවා. ඉතින් එයාලා ඒක ඇතුළට ආව ඇවිල්ලා කිව්වා, "ඔව්, ඔයාලා එහෙම කිව්වට අපි එහෙම කරන්නේ අන්න ඒක තමයි මම කියන්නේ. අපි ලෝකේ රටවල් අතර බෙදිලා මේ ගොඩක් වෙලාවට මිලින්දලුණාත් දැන් කලින් තර්ක කරා මේ මුල පටන් ගන්නකොට බටහිර රටවල් මේ රටවල් කියලා. ඇත්තටම අපිට දැන් පේනවා මේ නීතිය කියන එක හරියට තියෙනවා අන්තර්ජාතික නීතිය වෙන්න පුළුවන්, අන්තර්ජාතික ගිවිසුම් වෙන්න පුළුවන්. ඒක අපේ රටවල් වල choice එක.
අපි හිතනවන නෑ ඒක තුළට ගිහිල්ල හරි අපි අපේ හඬ හරියට යොදාගන්නවන ඒක හරිතැනට ගෙන් අපි වැඩ කරනවන ඒ ඉඩකඩ තියෙනවා නැත්තේ නෑ ඒ දුරස්වෙලා ජීවත්ව නැතු ඒක තුළට යන්න පුළුවන්න නීති හදනායගෙන් එතකට බලපෑම කෙල්ලවෙන්න නීති හදන අමුතුකෙනෙක්ගේ සමාජික රටවල්ටික කැමැත්තෙන්නේ ඔව් ඉතින් ඒකේ හයි කියන්නේ කොහොමත් අපේ රටේ නීතියක් හැදුවත් අපේ රටේ මොන දෙයක් ගෙනාවත් වැඩිපුර දැනුම තියෙන කෙනා වැඩිපුර තාක්ෂණයේ තියෙන කෙනා ඒ දේට දක්වන දායකත්වය වැඩි. ඒ කියන්නේ අපේ රටේ ඉකොනොමික් රිෆෝම් එකක් ගෙනකොටත් මේ පොඩි සමාජ කසුකුසුවක් තියෙන මේක මේ කෝපරේට් සෙක්ටරේට ඕන විදිහට සල්ලි තියෙන අයට ඕන විදිහට හදා ගන්නවා කියලා. ඉතින් ඒව වළක්වන්න බෑ. ඒ පිළිබඳ දැනුම තියෙන, ඒ පිළිබඳ ස්ටඩි කරන, ඒ පිළිබඳ දැනුම හොයා යන මිනිස්සුන්ගේ දායකත්වය තමයි මුලින්ම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ලෝකේ අනිත් රටවල් වලට ඇඟිලි දික් කරන වෙලේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් අද වෙනකොට ලෝක වෙන තැනකට shift වෙලා තියෙනවා. අද වෙනකොට චීනය එක එහෙම තරහයි කියලා රටවල් නෑ. ඒ කියන්නේ තමන්ගේ රටේ වාසිය වෙනුවෙන් ඇමරිකාව පසකලාලා යුරෝපා යුනියන් එකේ ගොඩක් රටවල් චීනෙත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ නිසා අද එහෙම දෙයක් නෑ. අද තමන්ට ලාභ නම් චීනෙත් එක්ක වැඩ කරන එක තමන් ඒකත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ අනුව අන්තර්ජාතික ආයතනත් එක්ක එකතු වෙන ලෝකේ හැම රටකටම සමාන ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ලෝකේ පවර් එක දැන් ඩයිනමික්ස් තියෙනවා, ෂිෆ්ට් වෙනවා එක තැනකින් තව තැනකට. ඒ නිසා මම හිතනවා මේක අපි හිතුවට වඩා හොඳ තැනක තියෙන නිසා මම හිතන්නේ අපි අන්තර්ජාතික නීතිය ගැන මීට වඩා විශ්වාසය තියන් වැඩ කරන එක ඉතාමත් වැදගත්. රටවල් එක අපේ ප්‍රශ්න ඇති කරගන්නවට වඩා. එතෙන්ට බලපෑමක් වෙන විදිහට තමන්ගේ නිදහස් වෙළඳාම සකසා ගත්තා නම් ওই ප්‍රශ්න වලට උත්තර ලැබෙවි. ඒ කියන්නේ අනිත් රටවල් වලට බලපෑමක් වෙන මට්ටමට. හොඳ ධනාත්මක සිතුවිල්ලකින් අපිට මේ සංවාදය ඉවර කරන්න පුළුවන් වුණා නාමිනී ගිනාපු තැනත් එක්ක. බොහොම ස්තුතියි නාමිනී අවස්ථාව ලබා දුන්නට. අපි මේ පුංචි දූපතක ඉන්නේ අපිට මොකටද ලෝකෙ සිද්ධ වෙන දේවල් මේ වගේ ලොකු ලොකු කතාබස් වලට අපි මොකටද අවධානය යොමු කරන්නේ වගේ තැනක හිටියා නම් නිදහස් වෙළඳාම වගේ දෙයක් ගැන මේ පුංචි රටේ ඉන්න අපි මොකටද හිතන්නේ වගේ තැනක හිටියා නම් ඒක වෙනස් කරගන්න හොඳ උත්තේජනයක් ලබා දුන්නා අපිට නාමිනීගේ මේ ප්‍රකාශය. බොහොම ස්තුතියි නාමිනී වෙනුවෙන්. ඉතින් අද දවසේ අපි කතා බහ කරේ බාධා රහිත නිදහස් වෙළඳාමක් ලෝකේ පුරා පැවතීමේ වැදගත්කම ගැන. ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, රජයේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මිලින්ද රාජපක්ෂ මහතා, ඒ වගේම ලිබරල් තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කාරිණී නීතිඥ නාමිනී පණ්ඩිත මෙනිවිය තමයි අද දවසේ අපිත් එක්ක මේ මාතෘකාව ගැන කතා බහ කරන්න එකතු වුණේ. බොහොම ස්තුතියි ඔබ දෙපළටම. ආයුබෝවන්. ඉතින් ඔබට ආරාධනා කරනවා සීනතරුයි YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි සූදානම් ඔබව විචරකල් හිතපු ඒ රාමුවෙන් පොඩ්ඩක් එළියට අරගෙන යන්න. සමහර දේවල් ගැන අපි අපිට අදාළ නැහැ කියලා හිතාගෙන හිටියා නම් ඒක වෙනස් කරන්න අපි සූදානම්. තවත් වැදගත් හරබර මාතෘකාවක් එක්ක ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන අද දවසට සමුගන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියාට. ගිහින් එන්නම්. ආයුබෝවන්.